හැලෝ හැලෝ ඉතින් අද අපි කතා කරන්නේ තවත් වටිනාම වටිනා අපිට ඉතාමත්ම වටිනාම මේ දවස්වල වගේම නෙවෙයි ඉස්සරහට උනත් ඉතාමත්ම වටිනාම ඖෂධීය වටිනාකම ඉතාමත් ඉහළ වටිනාම වැලක් ගැන වැල් පැලැටියක් ගැන ඉතින් මේක වැලක් විදිහට යන ශාකයක් ඉතින් ඔයාලා මේක දැකගම අඳුරනොත් ඇති අඳුරන්නේ නැති ඇත්ත ඇති ඔයාලා ගෙවල් පෙති වල ඇති දන්නේ නැතුවත් ඇති ඉතින් කොහොම වුණත් මේක අපිට ඉතාමත්ම වටිනා මේකේ තියෙන ගුණය අපිට කියලා නිම කරන්න බැරි තරම් වටිනා අපේ රටටම ආවෙනික අපේ රටේ තියෙන ඉතාමත් වටිනාම ශාකයක් තමයි මේක ඉතින් මේ අද කතා කරන්න යන්නේ මේ දිවි පහුරු කියන ශාකය ගැන තමයි වැලගෙන මේකේ ගුණ සහ මේක මොනවාද ප්‍රයෝජනවත් වෙන්නේ මේකෙන් තියෙන ගුණය මේක අපිට ඉච්චර වැදගත් වෙන්නේ ඇයි ඒ වගේම මේකෙන් අපි කොහොමද පැල හදාගන්නේ වගේම මේක යොදාගෙන අපි හදාගන්න පුළුවන් බෙහෙත් වර්ග මොනවද ඒව ගැන අද සම්පූර්ණ විස්තරය මේ වීඩියෝ එකෙන් කතා කරනවා ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ස්කිප් නොකර අනිවාර්යෙන් දිගටම බලන්න ඒ වගේම මේක දැනගෙන මේ වීඩියෝ ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න යාළුවන්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි අනිවාර්යෙන් channel එකත් එක්ක subscribe කරලා දිගටම එකතු වෙන්න වීඩියෝ එක like එකක් දාන්න අනිවාර්යෙන් comment එකක් දාන්න මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ ඔක්කොටම ෂෙයා කරන්න අපි යන වීඩියෝ එක ගිහලා බලමු මේ දිවි පවුරු කියන ශාකයේ මිනිසාට එන්න අපිට කොච්චර වැදගත් වෙන ශාකයක්ද කියන එක ගැන අපි අද ඒ කියන්නේ අපි දැන් කතා කරන්න ගමු ඉතින් මේ ඖෂධය කොරෝනා රෝගීන් සඳහා ඉතාමත් ගුණ වගේම දිව්‍ය මේ ඖෂධයක් විතර සලකන්න පුළුවන් මොකද මේක ගැන මම Facebook එකේ දාලා තිබ්බ post එකක් දැක්කම ඒක දැල්ලා තිබ්බ ගජමදාරු තුනුවිල කියන සර්ගේ page එකේ ඒක තියෙන මම ඒක link එක description එකේ දානම් ඔයාලට ගිහිල්ලා වැඩිදුර තොරතුරු ඒකෙන් දැනගෙන මේ හැකියාවක් තියෙනවා මොකද මේ දීපවරු කියන ශාකයේ කොරෝනා රෝගීන්ගේ කොරෝනා රෝගීන් ඉතාමත් දිව්‍ය මේ ඖෂධයක් විතර හඳුන්වා දෙන්න පුළුවන් ඉතින් මම ඒ post එකෙන් ගත්ත පොඩි කොටසක් කියවන්නම් වගේම वीडियो इसहाट दीपावर की दीपावर की शाखे मुगड़ मुगड़ प्रयोजन तब इस कथा करूँ इतनी दम्मिया फेसबुक पोस्ट तिब पोड़ी पोड़ी हिंदीम की दीपावर शाखे बात गत पोड़ी अवस्था वक्या दिन दैनिक मेन कोरोना संकुल रोगिंट कलिंग दिन तिबुन मे दीपावर की शाखे को हताक දෙහිස්ම සහ මීපැණියෙන් අඹරලා කොරෝනා වැඩි අවස්ථාවේදී ඒකේ අර ඔක්සිජන් මට්ටම අඩු වෙන ප්‍රශ්නයට පිළිතුරක් විදිහට මේ දිවි පවුරු කියන ශාකයෙන් බෙහෙතක් සාදාගෙන මේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක පොඩි අයට නම් ඉෂ ප්‍රමාණයෙන් භාගයක් වගේම වැඩි හිටියන්ට 11%ක සම්පූර්ණ ඉෂ දිවි පවුරු කියන ශාකයෙන්. ඉතින් මේ කොරෝනා අවස්ථාවේදී අපේ ශරීරයේ ඔක්සිජන් මට්ටම අඩු වෙන එකට ප්‍රතිකාරයක් කරගන්නට මේ දීපවරුගේ ශාකේ ප්‍රොජෙක්ට් කරනවා වගේම අපිට පුළුවන් ඔය කොරෝනා පස්සේ හැදිච්ච හතිය වගේ එන ප්‍රශ්නෙට උනත් මේ දීපවරු ශාකේ යොදාගෙන බෙහෙතක් සාදාගෙන බෙහෙත් සාදාගෙන හැකියාවක් තියෙනවා වගේම තවත් ඔය කම්මැලි දවස් වල කියන අලස දවස් වලට එම මේ දීපවරු ශාකේ යොදාගෙන ඒටත් ඒ කියන අලසකමටත් බෙහෙත් සාදාගෙන හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට මේ දීපවරු ශාකේ ගැන ඒ ගජමදාර දුණු විලස දාපු post එකේ link එක මම description එකේ දාලා තියෙනවා. ඒක බලන්න. එතකොට ඔයාලට දීපවරු ශාකේ ගැන ඉතාමත් හොඳ අවබෝධයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මේක මොන මොන අවස්ථාවලදීද කොරෝනා රෝගීන්ට ප්‍රයෝජනට ගන්න පුළුවන් කියන එක ගැන දැනුමක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේ දීපවරු කියන ශාකේ මොනවටද ඊට අමතරව මොන වගේ රෝග වලද හොඳ වගේම මේ දීපවරුගෙන ශාකේ යොදාගෙන අපිට මොන වගේ බෙහෙත් වර්ග හදාගෙන මේ හැකියාවක් තියෙනවද ඒක කොහොමද අපි ප්‍රයෝජනට ගන්න කියන එක ගැන අපි දැන් කතා කරන්න යමු. ඉතින් මේ දීපවරුගෙන ශාකේ එහෙම නැත්නම් මේ දීපවරුගෙන වැල දිවි අඩිය කියලා හඳුන්වනවා. මොකද මේක සාමාන්‍යයෙන් පිළිලා තියෙන්නේ දිවියේ අඩියක් විදියට හින්ද දිවි අඩිය ඒ වගේම දීපවරු කියලා හඳුන්වනවා. වගේම මේක සාමාන්‍යයෙන් ගත්තම දැන් මංගාව තියෙන පත්‍ර 3ත් 5ත් අතර බෙදිච්ච ප්‍රමාණයකට කියලා තියෙන්නේ. ඒත් අමතරව මේක පත්‍ර 3 5 7 9 ආකාරයට බෙදී යන අවස්ථාවත් පීඩන තියෙන ඒ වගේ පීඩා තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ මේකේ පත්‍ර එක දිග සාමාන්‍යයෙන් ගත්තොත් සෙන්ටිමීටර් 10.5ක් ඒ වගේ 10.5ත් 11ත් අතර ප්‍රමාණයකට පීඩිනා වගේම පළල සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 13ක් 13 මාර්ක් වගේ ප්‍රමාණයකට යනවා. ඒ වගේම मेके पत्र दिपसम निकन सिंबूवे पीटला दीनो मेके सुट रोस दंपहंगे अंत हूर पुणीलाकार मलत्तम मल की पेगी संबंधित वे मेके बीज बीज वाले सिंबूवक्तना यह बीज मे पत्र व्याप्ति वैसी वगे मेके वेल के पेल हदी मे हकी तीन मे दिवी पवर एम दिवी अड़ेन मे वटना शाखे मेके दी पहले अंदुन හඳුනගෙන නැති ඉතින් මේකෙන් අපි දැන් කතා කරමු මේකෙන් තව මොනවද අපිට භාවිත තියෙන්නේ සහ අපි මොන මොන අවස්ථාවලදී මේක පාවිච්චි කර ගන්න ඕනි කියන එක ගැන අපි දැන් බලන්න යමු.
යාලුනේ ගොඩම්ම මේ දීපවෘකින ශාකේ පාවිච්චි කරන්නේ විෂ වේදකමේදී කරන ප්‍රධාන කන්නේ විෂ වේදකමේදී දීපවෘකින ශාකේ නැතුම් බෑ කියලා බැරි විදිහට තමයි ඉස්සර කියන්නේ හෙළ වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වලා දෙන්නේ අනිවාර්යෙන් විෂ වේදකමක් තියෙනවනේ ඒකට දීපවෘකින ශාකේ අනිවාර්යෙන් ඕනේ මොකද දිවි මගුල් විෂට දීපවෘ කොළ දීසෙවල් කියන්නේ දීසෙවල් දන්නව ඇති ඒත් එක්ක අඹරලා ගානෝ ඊටම ඊට පස්සේ දීපවෘ කොළ මුකුළු වෙන්න මේ සෝරි මකුළු වෙන්න කොළ මුඩු මහන කොළ තල් කොළ තල් පුතු එරබුදු පුතු කිතුල් පුතු කිතුල් මුල් සමවගෙන පොල් සමව කොට තෙල් සිඳ ආලේ ભેද කරනවා ඒ වගේම බීමටත් දෙනවා එමෙම රොඩු වලින් ඒ කියන්නේ මේ රොඩු ඒ කොට ලම්බරලා ඒ ගහට පස්සේ ඊතුරුන රොඩු වලින් දුම් ඇල්ලීමෙන්ද ඊටමත් ගුණදායකයි කියලා ඉස්සර මිනිස්සු වාගෙන තිනවා වගේම දිවි මකුළු විසට දීපවෘ කොළ යුෂ දෙහි ඇඹුලෙන් පේමද සුදුසු කියලා හඳුන්වලා තියෙන ඉතින් මම කලින් කිව්වා වගේම කොරෝනා අවස්ථාවේදී ශාරීරික ඔක්සිජන් මට්ටම අඩු වෙනකොට දීපවෘ කොළ යුෂ දෙහි ඇඹුලෙන් අඹරලා දෙන්න කියලා එකක් මම කලින් කිව්වා ඒකෙදි වෙන්නේත් ඒ කියන්නේ දිවි මකුළු කියන්නේ දිවි මකුළු කියන්නේ විෂ සත්තු කොටසක් වුන් අපිට දෂ්ට කරාමත් වෙන්නේ අපේ ශරීරයේ තියෙන ඔක්සිජන් මට්ටම අඩු වෙන එක. ඉතින් ශරීරයේ තියෙන ඔක්සිජන් මට්ටම නිසියාකාරව පවත්වාගෙන නිසා ඒ තිබියුතු මට්ටමට ලබා ගන්න නම් මේ දීපවෘ කියන ශාකේ ඉතාමත් වැදගත් වෙනවා. ඒකට තමයි දැන් කොරෝනා අවස්ථාවේදීත් වෙන්නේ ශරීරයේ තියෙන ඔක්සිජන් මට්ටම අඩු වෙනවා. ඉතින් අපිට ඒක නිසියාකාරයට නිසි මට්ටමට මේ භාවිතා ගන්න නම් මේ දීපවෘ කියන ශාකේ කොළ දෙහි ඇඹුලෙන් අඹරලා මීවැණිත් එක්ක එකතු කරලා බොන්න කියලාත් තමයි සඳහන් වෙලා තින්නේ. වගේම නාග විෂයට මාපිල් විෂයට දීපවෘ කොළ අඹරලා ඒ සතා කාපු තැන බඳිනවා. ඒ වගේම පිස්සු බලු විෂයට වැල මේ දීපවෘ කියන වැල සාමූලියම ගන්න කොටලා මිරිකලා ගත්ත යුෂ බොන්න දෙනවා. වගේම නැස්සේ කිරීමක් තියෙනවා. නැස්සේ කරනවා කියන්නේ නහයට තියලා අදින්න වගේ එහෙම සීන් එහෙම ඒකක් තමයි දින්නේ. එතකොට සයි සතා කාපු තැන ගේමින් ඒ යුෂ again විස ඉවත් වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම ඇස් වේදකමේදීද ඇසේ සුදු කැපීමට මේ දීපවෘ කොළ දිවි තෙලෙන් මලව බඳිනවා. වගේම දීපවෘ කොළ පුපුල දළු එඬුරු දළු දොඩම් පැංගිරෙන්නා ගිතෙල් අඹරලා බැඳීමෙන්ද ඇසේ සුද ඉවත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම නීලිකා කියන චර්ම නීලිකා නම් චර්ම රෝගයේද මේ දීපවෘයට පුහුල් කොළ යුෂින් අඹරලා ගෑම සුදුසුයි. ඊට අමතරව උණ උදර රෝග පිළිකා රෝග ආදී අවස්ථාවලදී විවිධාකාරයෙන් දීපවෘ කියන ශාකය යොදා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම රස වේදකමේදී කියන්නේ රසදිය ශෝතනයේද මේ දීපවෘ භාවිතා කර ඇති බව සඳහන් වෙනවා. ඉතින් පිළිසුම් වලදී හටගන්න දීපුපුල වලට මේ කියන්නේ දීපුපුල හටගන්නවා පිළිසුනාම ඒවට මේ යුෂ ගෑමෙන් සුවයක් ලැබෙන බවද සොයාගෙන තිනවා. ඊට අමතරව ගත්තොත් පිළිසුම් තුවාල වලට මේ දීපවෘ කොළ අමුකා සම කමරා ගෑමද ඉස්සර මිනිසුන් සිදු කරවල තියෙන බෙහෙත් ක්‍රමයක්. ඒ වගේම ඉන්දියාවේදී තුවාල සුව කිරීම සඳහා තිසරාදයට ඉදුරු ඉදිමුම් වලට බඹර විෂ සර්ප විෂ කිරේ දෂ්ට කිරීම ඒ අවස්ථාව නිසා කුරුල ආදීට එහෙම ප්‍රතිකාර කරන්න මේ දීපවෘ කියන ශාකය ඉතාමත්ම ප්‍රයෝජනට අරන් තිනවා. වගේම මේක විෂනාශක ගුණය තියෙන ඉතාමත් වටිනාම පැලැටියක් තමයි මේ දීපවෘ කියන ශාකය. ඉතින් මේක ඔයාලා දන්නේ දැන් මම කලින් කිව්වා වගේම ශරීරයේ තියෙන ඔක්සිජන් මට්ටම නිසියාකාරව පවත්වා ගැනීමට වගේම ඉතාමත් ගොඩක් රෝග සඳහා ප්‍රයෝජනට ගන්න ශාකයක් තමයි මේ දීපවෘ කියන ශාකය. ඉතින් කොරෝනා රෝගීන්ට මේක දෙන්න ඉතින් මේක ගෙන හොල් බලන්න ඉවර මේ දීපවෘ පැලයක් ඔයාලා ගෙවල් වල හිටුව ගන්න වගේ මේක ප්‍රයෝජනට ගන්න මේක ඉතාමත් වටිනා වෙලක් ගෙවල් ශාකයක්. ඉතින් ඔයාලට පැල ලබා ගැනීම හැකියාවකුත් තියෙනවා. මේ සර්ගා පැල තියෙනවා. මම ලින්ක් එක ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. වගේම අපේ Facebook account එක සහ Instagram account එකත් එක්කත් එකතු වෙන්න ලින්ක් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඉතින් අපි එහෙනම් අලුත් වීඩියෝ එකක් බලන්න හම්බෙමු. channel එක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා.